රනිල්ට පුළුවන්. මෙයින් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ තවත් ජනරැලියක්. දත්තකටමැද බලා සිටි නියමවාසියක්. අපේ මනාප සිග්නල් ස්ට්‍රෝන්ග් දීත්. වෙල්ලවායේදී ඊයේ පැවත් වුණා. ජනරැලියට එක් වූ රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණ සිටි ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. අපි අනුර කුමාරට කියනවා මේ ජනතාව රවට්ටන සෙල්ලම නවත්තන්න. උමාවය හිලක් කිව්වා, දැන් උමායෝ හිල වැහිලා, දැන් පේන්නේ ජංගිය හිල. මොකද ෂර්ට් එක හම්බ වෙනවා, බෙල්ට් එක හම්බ වෙනවා, කලිසම හම්බ වෙනවා, එලෝලු ටික හම්බ වෙනවා, මාළු ටික හම්බ වෙනවා. මේගොල්ලෝ ස්වාමින් වහන්සේලාද? මේගොල්ලෝ පූජකවරුද? නිකන් හැම එකක්ම හම්බ වෙනවා. දැන් එකයි හම්බ වෙන්නේ නැත්තේ, ඔක සයිස් එකත් එක්ක කියපල්ලා. එතකොට උඹලට මේ ජනතාව ජංගි ටික ගෙනෙල්ලා දෙයි නේද? හැබැයි මචෝ මඤ්ඤං වෙන්න එපා, පිස්සු කෙලින්න එපා. මං කියනවා ගෑස් ටැංකියට ඡන්දෙ දුන්නොත් තමුන් වහන්සේලාට ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන්. සජබෙට ඡන්දෙ දුන්නොත් කැඳ බොන්න පුළුවන්. අර උතුර දකුණ කැරකෙන එකට ඡන්දෙ දුන්නොත් තමුන් වහන්සේලාට මලබත තමයි කන්න වෙන්නේ. 2022 මේක බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. මහින්ද මහත්තයා ඉල්ලා ආසුනාම සජිත් ප්‍රේමදාස මහත්තයා ගාවට අපි ගිහිල්ලා ගියා මේක බාර ගන්න කියලා. එතුමා මොකද්ද කිව්වේ? මේ මරාලෙට කර ගහලා ජනාධිපතිවරණේ ආම මට ජනාධිපති වෙන්න බෑ කිව්වා. අනුර කුමාර දිසානායක කිව්වා මහින්දට නෙවෙයි ගෝඨටත් අයින් වෙන්න කියලා. අනෙත් සියල්ලම පැනලා යද්දි තනි මන්ත්‍රීවරයා හැටියට ඔබතුමා මේක අරගෙන අවුරුදු දෙකක කාලයක් තුළ තමුන්නාසල් තෙල් පොලින් නැති කරා, පැය හතක් ලයිට් කමරක නැති කරා. අපි ඔබතුමාට ගරු කරන්නේ, අපේ ආර්ථික වැඩිලා මේ රට බේරගත්ත වීරයා ඔබතුමා. මම මේ රටේ ප්‍රශ්න වලින් 50%කට වඩා විසඳලා දැම්ම ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. අපි තව ඉදිරියට යන්න ඕනේ. කැමති දාපව රුපියල බාල්දු වෙන්න පොලිමේ ඉන්න කවුරුවත් කැමති නෑ. ඒක ඉදිරියට ගෙනියන්නයි පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන ගෙනත් තියෙනවා. තාම වැල්පාලමේ ඉන්නේ. තව 125ක් විතර යන්න තියෙනවා. දැන් වැල්පාලම ටිකක් හෙල වෙනවා. ඒත් අපි හදියට යනවා නම් මතක තියාගන්න, සැප්තැම්බර් 21 වෙනිදා අපේ යුතුයකම කරනවා නම් අපිට මේ වැල්පාලමෙන් එළියට පයින්න පුළුවන්. අනික ප්‍රශ්නේ තියෙන්නේ තමයි මෙතන නතාලියාලා දෙන්නෙක් ඉන්නවා ළමයා ගන්න. ඒකයි වෙලා තියෙන්නේ. දෙන්නම කතා කරන්න පුළුවන්. වැඩ කරන්න බෑ. මොකද්ද වෙන්නේ? ලෑස්තිද රට ආපහු බාර දෙන්න මේ පුද්ගලයන්ට? එදා බෑ කිව්වයට අපි ඉදිරියට යනවා නම් IMF සහයෝගයක් යන්න ඕනේ. ඒ සහයෝගය දීලා තියෙන්නේ දැන් ආණ්ඩුව කරන වැඩසටහන් කියලා මං කියන්න කැමතියි. මේ ගැන කිව්වහම අනුර කුමා හිතපු කෘෂිකාර්ම ඇමතිව මට කිව්වා වාදයකට එන්න කියලා. මං තාම බලාගෙන ඉන්න ආරාධනාව වෙනකන් මං ලෑස්තියි කිව්වා. අදත් ලෑස්ති මං ගෙදර ගියාම කියනවනම් මං වහම එන්නවා. ඇයි වාද කරන්නේ නැත්තේ? ඇයි වාද කරන්න බැරි? මොකද්ද හංගගෙන ඉන්නේ? හන්දිද එයාට ඡන්ද දෙන්න පුළුවන්ද? අජිත් ගැටි මොකද්ද ඕනෑකන් නොමිල දෙන්න ලෑස්ති? දැන් ඔයකොට හිස රදියකුත් නොමිල දෙයි. මං අහන්නේ එයාට දෙනවද? අපිට තියෙන එකයි මේ ගමන අපි යමු. අමාරුවෙන් අපි මෙතෙන්ට ආවා. ඔබලා කොහොම හරි මං මෙතෙන්ට ගෙනාවා. අපි ඉතුරු ටිකේ ගමන අවසන් කරමු. ගමන අවසන් කරලා රට දියුණු කරමු. හොඳ අනාගතයක් ලබලා දෙමු මේ තරුණයන්ට. ඒ නිසා මම ඉල්ලනවා සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩරය මගින් කතර ගහන්න කියලා ඔක්කොම රටම ඉල්ලමින් මගේ වචන සල්පය අවසන් කර. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.